ලෝකෙ පස්සනේ කිය පස්සනාගේ දැකීම කියලා ලෝකයා සාමාන්‍ය ව්‍යවහාර ගන්න ඇහිීම කියලා අපි ව්‍යවහාර කරන්නේ
ගාන්ධාරස බැලීමේ ස්පර්ශ ලැබීම කල්පනා කිරීම කියලා ලෝකයා කල්පනා කරන්නේ හිතන්නේ ව්‍යවහාර කරන්නේ බාහිරවර්ත අනුංග කුල කන්දරයක් ඒ තාක් දුතේ වක්කෝතන නම් කියන විවිධ විෂය ඉතින් රූපාදිත්‍ය එක එක නඳුනාමක් තියෙනවා අනුවිදේවල් ඒ ගොඩක් ගන්නගෙන නමුත් මේ විශේෂ උපස්සනාව කියලා කියන්නේ අන්නේ මේ වැඩ පිළිවෙලමයි ඒ උනන්දුවමයි ඒ යදෝමයි අන්තරාවලෝකනය සිදු වීමයි වෙනස. ඇතුළත හැරෙයි. මේසා ලෞකික ඥාන දෝෂයක් නෑ. ඒකට කාලය යදුවට ඒ දඬුවම් කල යුත්තක් නෙමෙයි. නමුත් යෝගාවචර ජීවිතේ පටන් ගන්නතර පස්සේ විශේෂයෙන්ම විපස්සනා පටන් ගන්නතර පස්සේ අර පිටකට හැරිච්ච දේ ඇතුළතට අරවා ගැනීමයි මෙතන මේ විශේෂ කියන වී పూర్ව අපස්සනාවේ සඳහන්. ආනේ සඳහා ඒක දැක ගැනීමට නම් අපි කොලින්ම මූලික වාක්‍යයෙන් පිළිගන්නා වූ මේ සංසාර දුකය ලෝකේ දුකේ පිහිටලා තියෙනවය කියනා වූ කාරණාව මත ඉඳගෙන මේ දුක දිහා මේ දුක ඇති කරන කාරණාව දිහා ඇතුළට හැරිලා බැලීමක් තමයි ඒ සමුදේ පැක්ෂේදී පරිවර්තන වාංශයේ ආරාධනා කරන්නේ යම් වෙලාවක ඒ ඇතුළට හැරවිය හරවා බැලීම සිදු වනනම් එතෙන් පටන් ඒ යෝගාවචරයාට මම දැන් මෙතන කියන උපමාන තුන යටතේදී තමා තුල ඒ තැන ප්‍රතිෂ්ණ ආදී සංසාර අලි බැඳී තබා ගන්න ලාතු කාල වෙන හැටි දැක ගන්න පුළුවන් ඒ ප්‍රශ්නාව පිළිබඳව සමුදේ සත්‍ය පිළිබඳව සාකච්ඡා කරන ඒ හැම පාඩේකම තිබුණා ඉත්තේ සාතන්නා උපද්ධමානා උපද්ධති නිවිසමානා නිවිසති ඔන්න ඔතනමයි ඊට කලින් තිබුණ එකක් එහෙම නෙමෙයි ඒ චිත්තක්ෂණයමයි ප්‍රශ්නාව උපදී ඒ චිත්තක්ෂණයමයි ප්‍රශ්නාවට ළඟගා උපාද චිති භංග වශයෙන් කියලා ඔක විස්තර කළදී ආන්නේ එතනයි එහෙම නැත්නම් මේ කලින් දාන ප්‍රශ්නාවක් දෙන්න ආව නෙමෙයි ආන්නේ මේ බව පහළ වෙනවනම් පහළ වෙන්නේ එතනමයි ළඟනවා ළඟන්නේ එතනමයි කියලා අපි මේ පාඩේ කටපාඩම් කරේ අද ඒ නිරෝධ පක්ෂයට ගියාට පස්සේ කියනවා එච්චීතා තණ්හා කත්ත උපජ්ජමාන නිරුද්ධමාන නිරුද්ධති කත්ත තනියමාන පහියේ ඒ මේ විස්නාව කොතනකනම් ප්‍රහාණවන්නේ ප්‍රහාණ වෙයිද නිරුද්ධවන්නේ නිරුද්ධ වෙයිද කොතනද රූප විචක්කෝ ලෝකේ යම් වෙලාවක රූපයන් පිළිබඳව ඉතේ මේ විතරකයේ කියන ධෛසිකේ පහළ වෙනවන ඒක පහළ වෙන්නේ ප්‍රිය ආකාරයෙන් මන ආකාරයෙන් කිය රූපං සාත රූපං ඒ ආකාරයෙන් නිහිරි ආකාරයෙන් අන්න එතනමයි ඒ ප්‍රිය ආකාරයෙන් මන ආකාරයෙන් නිහිරි ආකාරයෙන් පහළ වෙනා වූ ඒ රූප විචක්කය විෂයයිමයි මේ තෘෂ්ණාව ප්‍රහාණය වෙන්නේ මේ තෘෂ්ණාව උදුතේ ඒක උනුමුණියදී ඉන්ද්‍රයීලාවක් ඇතක්. එතනම කියලා ගැනීමයි මේක කියන අකාලික ස්වરૂපේ, සාන්දෘෂ්ටික ස්වરૂපේ. ඉතින් මේක උත්කෘෂ්ණ අවස්ථාව බව අපි ආදරෙන් පිළිගන්න ඕනේ. නමුත් මේක බැරි අවස්ථාවක් කරගන්න උත්සාහ කරන එක ගැන පිළිබඳව තමයි අපි සුදුම වෙන්නේ. ඒක විස්තර අතුවාල් දීකාවල් මේව පිළිබඳ විස්තර කරන්න ගියාම අන්තිමට වෙන්නේ මොකද්ද මේ උණු උණුවීම රූප විචක්කේ පහළ වෙන්න කොටෙම උණු උණුවීම එතනදීම අප්‍රමාදීවම ඒක දැක ගැනීමමයි ප්‍රහාණයකින්ද ඵලෙන්නේ කියලා. නමුත් විස්තර අතර කියනකොට අර තින්ත වේලිලා අර වහයි වෙලා ඉඳලා. එතකොට ඉතින් අලුත් කර්මාන්තයක් පටන් ගන්න වෙනවා. මොකද රූප විචක්කේ පිළිබඳව නෙවෙයි දැන් කතා කරන්නේ ඒකේ අක්ෂර විස්තරය. ඔතන තමයි ප්‍රදර්ශන විද්‍යාවට පොඩ්ඩක් පිටපොට යන තැන. දේවල් වලින් අක්ෂර විස්තර දැනගත්තට දේ පිළිබඳ ප්‍රත්‍යක්ෂ ඥානයේ අදහස්. ප්‍රත්‍යක්ෂයේ
මුහා වෙනවා. නිරුද්ධ වෙන නිලීන වෙලා යනවා හැංගිලා යනවා. ඒ මොකද මේ විස්තර අතරයි ඒ වගේ ඊමායි මාර්යාදාවන් ගැන කතා කර කර ඉන්න නිසා. එනිසා මේ රූප විචක්කයෙන්මයි කුෂ්ණව පහළ වෙන්නේ ඒක දැනගැනීමයි ප්‍රහාණය කියලා කියනකොට හරි හැංගිලක් කියනවා. මේක චිත්තක්ෂණයක වැඩ. මේ මොහොතේ වැඩ. දැන් මෙතන වැඩ. ආමේ විදිහට මේ මනුෂ්‍ය මනසකට අකාලිකවම මේ සද්ධර්මය සාක්ෂාත් කරගන්න පුළුවන් බවට ප්‍රකාශ කරන එකම මනුෂ්‍යයයි. සර්වජනයි. අන්තොක්කෝමල මේක සඳහා විවිධාකාර කාලයේ පිළිබඳව පටලැවිල්ලක් ඇති කරා. දේශයේ පිළිබඳව පටලැවිල්ලක් ඇති කරා. ගැලෝංකාරයේ කියන මත පරිබාහිරව තව කෙනෙක් පිළිබඳව පටලැවිල්ලක් ඇති කරා. එක ගැලවීම කාර්යයේ සුභ ආසින්දන ලැබේවි ආශිර්වාද ලැබේවි කියලා මට බෑ මම පාප කරයි මම වරදන් දෙයට යටවිය යුතුයි අන්න එහෙම කළා මේ මිනිසයා සුච්ච tattra පත් කරා ඉතින් මේ සුච්ච tattra පත් කරාන්ට ඇති කරපු ධර්මයක තේව ධර්ම කියලා වදිනවා මේකම කෙලෙස්වල ස්වરૂපෙ කොච්චර පිටුදේ දුන්නත් එක්කන කරන්න පුළුවන් ස්වરૂපයක් කෙලෙස්වල තියෙනවා එනිසා මේ දේව ධර්මයක් මේ විදිහට කෙලෙසා ගැනීම මිනිස්යාගේ නිර්මාණයක් මේකක් ඔබ දේව නිර්මාණයක් වෙනවට වඩා මිනිස්යාගේ නිර්මාණයක් වෙනවට වඩා මොකද මිනිස්යා කෙලෙස් පරිකාරයි නමුත් සර්වඥාසික කිම්ම කලින්ම මේ කෙලෙස් ඡන්දෙ නැගිටලා උන්වහන්සේ දේශනා කළා රූප විතක්කෝ ලෝකේ පිය රූපං සාතරූපං එත්තේකා තණ්හා නිරුද්ධමානා නිරුද්ධති තහීයනානා තහීය ඊට කලින් අපි සාකච්ඡා කරගන්නේ පාර රූප සංඥා ලෝකයේ පිය රූපං රූප මේ සංචේතනා ලෝකයේ පිය රූපං ආදි වශයෙන් සංඥා චේතනා ඊට ප්‍රථමයේ පිට ශරීරක පිළිබඳව සූත්‍ර පිටකේ විවිධ තැන් වල විවිධ ආකාර අත්ල් ලක්ුඩව් දීලා තියෙනවා ඒක තේරුම් ගැනීම කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක කියලා අකුසල් පක්ෂයට බර වෙච්චහම ලෝකයේ ලෝභයට තද ලෝභයට බැඳීලා පහළ වෙන්නා වූ විතක්ක විතක්කනේ කිරීම කාම විතක්ක වශයෙන් දක්වලා තියෙනවා. ඒ වගේම තරහට නැසේවා මියේවා ආදි වශයෙන් කල්පනාවකින් කටයුතු කරන විතක්ක වලට ව්‍යාපාද විතක්ක අනුන්ට හානි කිරීම පිළිබඳව හිංසා පිළිබඳ විතක්ක විහිංසා විතක්ක. ඒවට ප්‍රතිපක්ෂ දේව තමයි සම්මා සංකප්ප වශයෙන් දක්වන්නේ. ඒ නිසා මේක අවබෝධය කෞද්‍යික මැත්තේ හිතේ. ඒ වගේම සුන්න වේදාල ආදී සූත්‍රවල දක්වලා තියෙනවා මේ විතක්ක සහ විචාර දෙක තමයි මේ කතා කිරීමට පෙර හුරු වේ පෙර දැක්ක. පටි සංඛාර වශයෙන් දක්වනවා. විතක්කේත්වා විචාරේත්වා වාචං බින්දති කියලා සටහන් කළේ තියෙනවා. විචා හිතට ආපු ඒ දේ විතර්කණය කරලා විචාරය විමසා බලලා ඊට පස්සේම වචනයට ගන්නවා. ඒක නිසා වචනයක් දොඩමළු වීමක් කතා බාහුල්‍යයක් ඇති වෙන්න මුලින් සංචිත මාත්‍මේ සිදු වෙන ඔය බොජ දෙමින්ද කුකුරු ගැහිල්ල පිටක් විචාර දෙක වශයෙන් දැක්කන් පුළුවන් ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සුත් වේගෙන් කතා කරගෙන ඉන්නකොට ඒ මිනිස්යාට හෝ අහගෙන ඉන්න කිසිම කෙනෙකුට තේින්ද නෑ ඒක යා හිත හිත කතා කරන බවක් එක දිගට ඒ කතාව සමාලාට අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්කයකට බර වෙලා සීගෙන් කතා කරනවා නමුත් ඒ හැම කතාවකම ඉතිරේ පිටිපස්සේ මේ විතක්ක සහ විචාර කියන ධර්ම දෙක වැර කරමින් තමයි ඒ හැම කතාවක්ම මොකක් හරි කෙලෙසකින් පොඟව එමලා මුහුන් ගන්නවලා විස බීජ ගන්නවලා තමයි එන්නේ ඒක නිසා මේ සාමාන්‍ය කතා ව්‍යවහාරයේදී මේ සඳහන් කරනවා
බොරු කියන, තේලාන් කියන, හිස්සකන කතා කියන, පරිවර්තන කතා කියන කියන ප්‍රති දුක්චරිත මේ සෑම දෙයකම අනිවාර්යම කෙලෙස් තෝගයක් මුසු වෙලා තියෙන ඒ කෙලෙස් මුසු වීම කෙනෙකුට කියන්න පුළුවන් එහෙම හිතලා එහෙම කරලා නෙවෙයි මම මේ කතා කරේ මෙහෙමයි මෙහෙමයි කියලා අපි අර සුත්‍රාත්මක මනසර කියන දේවල් තිබුණානේ එහෙම දේවල් තියෙන එහෙම තිබුණාට කවමදාකවත් ඊට කලින් පහළ වෙච්ච ආවෝ වෙන්නා වූ මේ කතාවට පසුබිම සකස් කර දෙන්නා වූ රූප විතක්ක නැත්නම් මනෝ විතක් ආදී ධර්ම විචාරාදී ධර්ම කවදාකවත් පෝෂණය කරලා තනවලලා ප්‍රියමනාප කරලා නොවෙන්නේ නෝයි අනිවාර්යයෙන්ම ඒ කරන කතාවට කල්ැතුව සායිචික මත්තමේ සකස් වීමක් ආරම්භීමක් ඉලියෙවීමක් මේ විතක්ක ਵਿਚාර වලින් කරදේ. ඒ විතක්ක ਵਿਚාර අපි හිතනවා නම් අපි ඒ කතාවට පෙනුනේ අසවලාගේ දෝෂ නිසා, අසවලාගේ වැරද්ද නිසා, අසවලා හදණ්ඩයි ආදී වශයෙන් ඒ සෑම අපි ඒ අර අබරගෝය තලගෝය කරගන්න හදන කතාවල් පවා මේ විතක්ක ਵਿਚාර වලින් පෙරලයි. ඒ විතක්ක ਵਿਚාර වලින් පෙරලා එනකොට මේ වෙලාවේ හිතේ පවතින ආව කෙලෙස් ප්‍රදේශයේ අර විතක්ක ਵਿਚාර මාර්ගේ කතාවක් නැහැ. ඒ නිසා හුඟක් ප්‍රඥාවන්තයා හුඟක් දක්ෂයා ලෝක සම්මතයේ හැටියට කියනකොට කතා කරන්නට වඩා කතා අහන්න. අහන කෙනාට ඒ පුද්ගලයා කියන්න හදන දේ නොතේරෙනවා නෙවෙයි. නමුත් ඒ වචී සංඛාරේදී බලනකොට තේරෙනවා මේ යන්නේ කෙල් ගහනද පොල් ගහනද කරක එන තාලෙන් කියා ගන්න පුළුවන්. මේක පිළිබඳව සාමාන්‍ය නිදර්ශනයක් දක්වනවා මේ මහත්මා ගාන්ධිතුමා මේ තමන් විචාරිත කතාවේ දක්වලා තියෙනවා තමන් පුංචි කාලේ ඉතාමත්ම ලැජ්ජාශීලී සසුබාන චරිතයක්. ඒ චරිතය නිසා නමුත් ඉපදිලා තියෙන ඉතාමත්ම මේ බුද්ධිමත් කුලවන්ත පරම්පරාවක මේ පරම්පරාවේ නිතර වැඩිහිටියන් අතර විවිධ සංවාද පැවතිලා තියෙනවා. ඒක බොහෝ විට සම්බන්ධ වෙලා තියෙන නිස්කද්දව ඉඳලා අහගෙන ඉඳලා ඒක නිසා තේරුණයි කියලා කියනවා. මේ වචන පාවිච්චි කරන කොච්චර අපි අර පිළිවැස්සකින් තොරව පාවිච්චි කරනවා. ඒ මොකද ඒක ඉතල ඊයදා අධික දෙයක් නෙවෙයි. ඒක කරන්න ගිහිල්ලා අන්තිමට එයින් ඇති කරගන්නා වූ සෘෂ්ණා ප්‍රදේශ එනසං කාම විතක්ක ව්‍යාපාද විතක්ක පීසාවිතක් අපතරන කෙලෙස් ප්‍රදේශය මෙතකයි කියලා කියන්නේ දන්නේ නැහැ. මොකද ඒ තරම් ඕගේ සැරට වේගින් මේ දෝරි ගලන ප්‍රවාහය ගලන. එතකොට කොච්චරනම් මේ වචනේ මාර්ගයෙන් අපගා සිද්ධ වෙනවද? ගෝකල් එවැනි වාද රාශියකට සම්බන්ධ වුණාට පස්සේ සාන්දිතුමා සටහන් කළා කියනවා මට මේ වගේ සංවාදයකදී ඉතාම කෙටි වචන ස්වල්පයකින් අදහස දී ගන්න පුළුවන් ශක්තිය ලැබුණේ ගොඩක් තල් ලැබුම් කන්දියකින් තමයි. ඉතින් සාමාන්‍ය සත්ත්ව ලෝකයේදී සඳහන් කරනවා බස්ස කොහොම ඥානවන්ත සති කියලා. ඒ මොකද උඹා ගැහුම් කන් දෙනවා බොහෝම tikai කතා කරන්නේ. නැත්තම් දීගානක විතරයි. කුමිටි කියන එක විතරයි කවදාහක් කතා කරන්නේ. ඒ නිසා බස්ස ඉතාමත්ම ඥානාන්විත සතෙක් විදිහට ළමා ලෝකේ කතන්දර පොත්වල මේ සත්ත්ව ලෝකෙින් උපමාවක් දෙන්න හදාගත්තා. ඒ වගේම තමයි යෝගාවචරය ආරම්භයේදී කතා බාහුලිය පවතින ඉඳි තියෙනවා. නැත්තම් සමහරව අර ගාන්ධිතුමා වගේ ඉස්සර විතරේ දෙන්නත් ඉඳි තියෙනවා. නමුත් භාවනා කරගෙන කරගෙන යනකොට මිනිස්සුද්ද භාවයේ එකක් මේ දෙන්නෙක් එකතු වෙලා කරන කතාව දෙක ඇතුළත ඇති වෙන්නව මේ විතක්ක ਵਿਚාර අතර තියෙන වැඩ පිළිවෙල. මේකට කියනවා විතක්ක විස්තරය. විතක් කියන්නේ ඇවිල්ලා මේ අරමුණටම මේ අදාළ මාතෘකාවටම නැවත නැවත නම් වෙන ස්වරූපෙදී ආ බලනකොට යන්ත්‍රයක්. මේ ශබ්ද ප්‍රතිගත කරපු යන්ත්‍රයක් නැවත ක්‍රියාත්මක කරනකොට ඒ අදාළ විදුලි තරංගය ඇවිල්ලා වදිනකොට මේ ශබ්ද විකාශන කොටද ඉතේන දෙතරුන්. ඉතින් ශබ්ද ටිකේ. ඒ වගේ තමයි මේ විතක්කේ ඇවිල්ලා යම්කිසි කණින් පැහැවපු කලින් හදාගත්ත අදහසක් අනුව ඒ විතක්කේ දිගට වැඩ කරන්න පටන් අරගන්නකොට ඒ බුද්ධයාට කතා නොකර ඉඳ බෑ. ඉතින් මේ දිබ්බසෝත ඥානේ වාගේ අභිඥාලාභයෙන් විහි සුදු පුහුණු කරන්නා වූ
ඒ විශේෂ ඥානෙදී ඒ පුද්ගලයන්ගේ ඒ ඉන්ද්‍රිය කාමක පැහැදිලිවට අනුගේ හිතේ පවතිනා වූ මේ විතක්ක විපහාරය දැක ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. මේ පුද්ගලයන් තාසුත්තකින් මෙන්න මේ කතාවයි කතා කරන්න හදන්නේ. ඒකට හිත විතක්ක වශයෙන් මෙන්න පෙළනගීගෙන ඉන්න තැන දක්වම තේරෙන නිසා අර පුද්ගලයා එක ඒ පුද්ගලයා කතා කරනවා එකම කොච්චර දුරට හිටියත් ඒ විද්දසෝත ඥානය ඇති උත්මයට අරයරි අදහස් තියෙනවා. ඒ තරමටම මේ විතක්කය අපි පෝෂණය කරන දෙයක්, අපි බොහොම ප්‍රිය වශයෙන් මනාප වශයෙන් මිහිරි වශයෙන් ගන්න දෙයක්. නමුත් ඉතාමත්ම අඩුවෙන් තේරුම් ගන්න තියෙනවා මේකෙන් අපේ චරිතෙට, මේකෙන් අනුන්ගේ විවේකයට, මේකෙන් ස්ථානයේ ගරුත්වයට කොච්චරනම් කෙලෙසිමක් වෙන්න පුළුවන්. ඒ විනාඩ දෙකක් කතා කරලා ඉවර වෙන ගන්න ඉවරයි. මොකක් හරි එකට ආවොත් මම මේකට දෙකක් කියලා කියනවා. ඒ හොඳනම් හොඳයි නරකම් නැයි කියන වෙනම දෙයක් දෙකක් කතා කරන්න කන්නේ. ඉතින් අවසානයේ කොච්චරනම් චේතන නැත්නම් සංස්කාර රාශියකට අපි ඉඩ දෙනවද මේ විතක්ක ਵਿਚාරයන්ගේ අත්තාවු මේ උසි ගැනීම. විතක්ක ਵਿਚාරයන්ගේ අත්තාවු මේ කිටි ගැනීම නිසා අපි යාන්ත්‍රිකව කොච්චරනම් කතා කර පෙළඹෙනවද ඒ කතාව පිළිබිඹු පිළිබඳ භාවනා යෝග අවතරින්ද බොහෝම ප්‍රසිද්ධ වාදයක් වෙන්න පුළුවන් මේක නිදර්ශනයක් වෙන්න පුළුවන් හසු කළ දෙන්න පුළුවන් මේ වාගේ නිවාසික භාවනා කරන නැත්තඳ සමගි භාවනා වාරේ දැන්ව විනාඩි 10කින් 15කින් ඉඳ තියනවනම් ඊට විනාඩි 5කට ඉතරලා ඊයක් හරි කාට හරි දීලා හරි ගමක් නැහැ යාළු කරගෙන විනාඩි 5ක් කතා කරලා බලන්න වාඩි වුණාට පස්සේ අඩු ගන්න විනාඩි 10ක් අර කතා කරලා ඉත පිළිබඳ විතක්ක විචාර එන්නේ තියෙනවා අර අවදාහකම් ඒ තරමටම එක වචන දොඩන්න එක වචනයක් එහෙට පණින්ද එක වචනයක් වීතික්‍රමණය වෙන්න සංඝාචාර වෙන්න කොච්චරනම් විතක්ක විචාර ආතතියක් අපිට ගොඩනගින්න ඕනේද දේහයක් ගොඩනගින්න ඕනේද කියලා තේරුම් ගන්න පුළුවන් මේ වාගේ ටිකක් කතා කරලා කොහොමද ගන්න මාතෘකාවක් වෙන්න ඕන කතා කරලිවල භාවනා කළොත් වහාම උච්චර වෙලා යනවා ඒ නිසා යම් කිසි අලුතෙන් අලුතෙන් බණක් කියන්න අලුයෙන් අලුතෙන් දේශනාවක් කරන්න එන කෙනෙකුට වාස්ති අතම මේ කාලේ තිබ්බ වුණොත් ඒ දේශනාවට කොච්චර සූදානම් වෙනවද කියනවනම් දේශනාව ඉවර කරලා ඉලා ඉඳා ගන්නවත් නෑ. කවදාකද? ඒක සූදානම් වෙනකොට ඇති කරගත්තර විතක්ක විචාරි ජව කැවීම අර දේශනා කාලේ පුරාම උතුරයි. ගොජදා විදෝදය ඊට පස්සේ ඒක ආයෙත් සංපත් වෙන්න මුළු රාත්‍රියේ මධ්‍යම යාමේ දක්වාම ඉවරයක් වෙනවා. ඒක අපි සමහර විටක අඳුරගන්නේ නැහැ. අඳුරගත්තත් ඒක හොඳ දෙයක් විතර අඳුරගන්නත් ඉඩතියි. එන්න මේ විදිහට මේ විතක්කේ ඇති කරන තුන්තිරල්ල කිසි බුදුරු දෙමිල්ල අවසානයේ අර විදිය තුනටුව මහා ගොජ දෙමිල්ලක් වඩ පත් වෙලා ඒක නිවෙන්නත් බොහෝ කලයි. ඉතින් මේ නිසා යම් අවස්ථාවක යෝගාවචරයේකට කාය සංඛාර වචි සංඛාර මනෝ සංඛාර කියන මේ සංඛාර ධර්මයන්ගේ නිමාව විසංඛාරගත චිත්ත ඇති කරගන්න නම් ඒ මුදලට සාමාන්‍යයෙන් මේ කාය සංස්කාරය ඇති කරගන්න එක දවසක් එක දිගට නිතිපතා භාවනා කරනකොට ගන්න පුළුවන් මේ විලාසක් මම භාවනා මේ වෙලාවේ පරියන්ක භාවනා මේ වෙලාවේදී ඉන්න පාඩම මේ වෙලාවේ ධානි බලන් ඉන්න මේ වෙලාවට සංසාර කරනවා කියලා හය වශයෙන් නම් යම් කිසි විදිහකට ගොනුක් ගන්න පුළුවන්. නමුත් මේ ඇතුළත ඇත්තා වූ සංඛාර පිළිබඳව. පිටිවිල පිළිබඳව සම්පූර්ණම විදිහට. ඒ මොකද මේ විතක්ක පටන් අරගෙන බොහෝ දුර දිග ගිහිල්ලා. තාම ඝන බහල් වුණාට පස්සේ තමයි ඒක වීතික්‍රමණය වෙන්නේ. වචනේ නගර බාහිරපත් වෙන්නේ. ඒ වචනේ බාහිරපත් වුණාට පස්සේ ඒ වචන නතර කිරීම හෝ අරියංකේදී නම් ඒ ඇති වෙනා වූ විතක්ක විචාරවල වේගය Java අඩු කිරීම උතුමාකාර විදිය සමන්දී අභිරුචිය ප්‍රතිවිරුද්ධ යාමක් වෙනවා. සමාන ඇති කරගත්තා වූ සමාන දෝ කරගත්තා වූ මේ ඇවිසිල්ල මේ වාචන බාහුල්‍ය මේ දොඩමළු බව නතර කරන්න නම් අර ඒ සාමාන්‍ය ගමේ තොටේ කියන කතාව තමයි
නිය පොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩා ගන්න ඕන පොරෙන් කපන්න තරමට ලොකු කරන්න නොදී. එහෙම නැත්නම් එන්නේ අනුන්ගේ නිස්සද්දතාවයට කගේ කරලා ඉස්ථානයේ නිස්සද්දතාවයට කගේ කරලා තමන්ගේ මේ හිතේ දොඩමල බව වට වාචන බහුල්ලිය අඩු කරගන්නත් අපි මේ විතක්කේ ආගේ වැඩ පිළිවෙල විතක්කේ ආගේ යාන්ත්‍රණය ඉතාමත්ව කලකින්නේ තේරුම් ගන්න වෙනවා. මොකද ඒක තේරුම් ගත්තොත් ඒ චිත්තක්ෂණයම සදාංග වශයෙන් නිබ්බුතිය ලබන්න පුළුවන්, නිවන ලබන්න පුළුවන්. ඉතින් අර චිත්තනි මාගේ ඒ ගාථාවක සිද්ධිය පාරත් ඒක සමදේපත්ත සාකච්ඡා කරන පස්සේ ඉස්සත් කරගත්තා. සුලෝමයක්ෂය සර්වඥාතුන් අහනවා රාගෝච දෝසෝච කුතෝ නිදාන අරති රතීලෝ මහන්තෝ කුතෝජ කුතෝ සමුත්ථාය මනෝවිතක්ක කුමාරකා වංක නිවවොස්සජ. ඒ යක්ෂයාව ආලෝකයක් හදලා හොඳ ප්‍රශ්නයක් අහන ගවචනස්ටි ඒකෝය හැමදාම පිළිතුරු රාශියේදී ආලෝකයක් යාගේ ප්‍රශ්නෙට ආය යක්ෂ උත්තර දෙනවා කියනවා. ඒ ත්‍යාගයේ උත්තරද. ඒ වගේ තමයි මෙතනක් ඒ සුතිරෝමයක් ඇහනවා අරති රති ලෝභෝත දෝසෝත කුතෝ නිදාන. අරවචනාදී ගන්න ස්වාමීන් වහන්සේ මේ ලෝභයත් ද්වේෂයත් කියන දෙක කොතනින් හට ගන්නවද? කොතනද මේක නිදාන? අරති රති ලෝමහන්සෝ කුතෝද. අරති කියන්නේ භාවනා කරන්න ආපුවාම ඒ භාවනා කරන වෙනුවට විපස්සනා භාවනා කරන්න ආවම මේ වල සමත භාවනා හොඳයි කියලා හිතනවා. නැත්නම් සමත විපස්සනා දෙකම භාවනා කරනකදී සීල රකින්නක හොඳයි සිල්ලත් ගන්න උදව් කරන එක හොඳයි කියලා හිතනවා. එතන මේ සිල්ලත් ගන්න දාන දෙන්නේ කොහොඳයි ආදි වශයෙන් සමන්ට කළයි ඉහළම අධි කුසලයේ තියෙද්දී ඊගාව කුසලයට පෝරදා. ඊගාව කුසලයට ආවඩන. ඒකට කියනවා අරතිය. රතිය කියලා කියන්නේ කාම වස්තුන් කෙරෙහි ඇති ආකාරය. ලෝමහන්සේ කියලා කියන්නේ විතටි ගැනීම, කුචි ගැනීම, කුපිත වීම, හිතේ වහා ඇති වෙන උද්වේග වගේ දේවල් වලට ලෝමහංශ කියලා කියනවා. අපි කියන්නේ වායුකලින් හිතනවා කියලා කියනවා. මේක කොහෙද හටගන්නේ? කුචෝ නිදාන මනෝවිතක්ක. ස්වාමීන් වහන්සේ මේ මනෝවිතක්ක කොහොම මොකක් නිදාන කර ඇද්ද? මේ සෑම දෙයක් අතරම තියෙන එක ලකුණ විසිකරන්න ආපහු හැරලා එන ගැතියක්. කුමාරකා වංකමියෝස්ස ජන්ති මේ වංකයෙන් පදේ විවිධත් විවිධ ආකාරයෙන් තෝරන කොහොම හරි ගන්නදින විසි කරපුවාම නැවත තමන් කරා හරි එන දෙයක් කුමාරයන් දෙල්ලම් පිළිද විසි කරන්න ඇති. නැත්නම් මේ කිනෝ හිතන එකත් මම මතක් කරේ බූමරැංග කියලා. ඕස්ට්‍රේලියාව ගැන කවුරුන් කියනවා බූමරැංග කියලා. එදා හිටපු ඒ ආදිවාසි ජනතාව සතුන් දරයන් කෙරෙහි සහ ගස්වලදී විසි කරා ගැනීම සඳහා දමාගතන දෙයක් ඒ අරමුණට එල්ලෙට වැදුම් නැත්නම් කරකල තමලකට එනවා. අන්න ඒ වගේ තමයි මේ සර්වචනාංශයේ දෙන උත්තරේ තමයි ලෝභෝච්ච දෝසෝච්ච ඉතෝන්ත. අරති රති ලෝමාංසෝ ඉතෝත. ඉතෝ සමුත්ථාය මනෝවිතක්ක කුමාරකා වංශමිව වස්සජ. ත්‍ක්ෂේම දැනගනි මේ ලෝභ දෝෂ දෙක මෙතනින්මයි හටගන්නේ. අරති රති ලෝමාංස අරතිය අධිකුසලයට කම්මැලි කම නැත්නම් කාමයේ ආපිලකට ඇති රතිය. ඒ වාගේම අපි පිනවීම පිණිස ඇති කරගන්නා යම් යම් මේ උද්දීපන ලෝමහංස මෙතනින්ම යනවා. ඒක රැකේ මනෝ විකක්කයක් මෙතනින්ම යනවා. හරියට විසි කරපුවා නැවත තමා කරා ගතාගෙන එන දෙයක් කුමාරයන් විසින් සෙල්ලම් බින්ද විසි කරන්න ඇතේ. ඉතින් ඇත්තටම මේ කාර්මෙතම ලෝභ දෝෂයේ දුක දෙනවට අරතිය රතිය ලෝමහංසයේ කියන දේවල් අපිට දුක් විඳ පිටනවන මනෝවිතක්ක දුක් විඳ දෙයක් හිතනවන කොහොමද මේක මමම ඇති කරා මගින් නැති වුණා කියන ප්‍රශ්නේ බාරගන්න. මේක අපිට පේන්නේ මේ ලෝභයේ අනුමුතින් අපිට ඇත් කළා අසවලාගේ මේ ගති ලකුණු නිසා සහතර ලක්ෂණ නිසා ලෝභ ඇති වුණා. ද්වේෂ ඇති කරේ අතවලා. අරතිය ඒ අතවලා නිසා. මට කවුරුත් හරියට ඔසියන දුන්නේ නැති නිසා. ඒත් අරතිය ඒ රතිජනක වස්තු නිසා. ලෝමහන්සේ කිව්වහම කවුරක්වත්
ලොමු දැහැ ගන්න වෙන වැඩ. ඇතුලින් ඇති කරගන්න කියලා හිතන්නේ නැහැ. පිටින කොට ලොමු දැහැ ගන්න. නමුත් බංගුකට ඇතුලෙම ඇති. මනෝ විතක්ක කියන මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන නරක පැත්තත් ඇතුලෙම ඇවිලා සංඛාරයට අපි බඳිනවා. කොහොමද මේක වෙන්නේ? යැසේ ආහන්නේ කොහෙන්ද මේක හටගන්නේ කියලා. ඔන්න සර්වබන්ධ ආදී දෙවියන් වහන්සේ කෙනෙක් කියන පිස්සිකටක් නැතුව උන්වහන්සේගේ account එකට දාන්න තිබුණා රේය. ලෝකදෝස දෙවියන් වහන්සේගේ මනාපේ. අරතිය රතිය ලෝමහන්සේ දෙවියන් වහන්සේයි ඕකම හදලා එවන්නේ ඒක දෙවියන් වහන්සේ සත්‍යහව කියන දේ. මනෝවිතක කියන එක ඒක ඔයලාටයි කියන්නේ ඒ දෙවියන් වහන්සේගේ මනාපේ. ඒ ආත්මෙ විදිහ මෙහෙවන්නේ ඒක නිසා ඒ දෙවියන් විසින් ඇති කරා කියන එක තමයි දේශියට මේකේ තුනයි හැබැයි මේ මූල ධර්ම දුම ගැඹුරක් තියෙනවා. සර්වඥාන්තර කලින් ඇති කරගත්ත දෙයක්. ඉතින් මේ යක්ෂයා ඉන්නේ මෙතනයි මේ පටලවිලා ඇති කරන් තියෙන සර්වඥාන පොයින් ඩගෙන සර්වඥාන් දෙකම මෙතනින් මතකට ගන්න. බලන්න මම උකාර දෙයනවාද ඇතුලේ. මෙල පොඩි නෑ මිනිස්සු කියුවා. හැම කෙනෙක් තුළම ඒ සම්පූර්ණ ලෝකයක් ලැබීමේ මම උකාර ශක්තිය තියෙනවා. පබස්තර මිදම් දික්කරේ චිත්ත ආගන්තුකේ උපක්ලිත්තේ උපක්ලිත්ත හැම කෙනෙක් තුළම මේ සම්පූර්ණ ප්‍රබහස්වර හිත මේ දැන් තියෙනවා. හරි බයයි මේක පිළි අරගන්න. මොකද මේක තියෙනවනම් ඇයි දැක්සී දෙන්නේ නැත්තේ? 18 රියන් වෙන්නේ නැත්තේ? ඇයි අහකින් යන්න බැරි කියලා හිත. බැරි මෙන්න මේ මනෝ විකක්ක නිසා. මනෝ විකක්ක මේ දේරම යටපත් කරන්න තමන් ඉන්න තමන් කෙලසන්න අතන පහලින් ඉන්න කට්ටිය ඔක්කොම කෙලසහද කරා විකක් ඇති කරගත්තා. පස්සේ හරියට උන්චි ඉරක් නැගින නුගකඳෙන් වටෙන් බහින අරළුවලි අර සම්පූර්ණ නුගකඳ වහගෙන ඉත්තේ මොහොත කියලා හොයාගන්න බැරි විදිහට අරළු බහිනාසේ අර සීමත බහතර හිත මේ ආගන්තුක මනෝ විකක්ක වලින් රූප විකක්ක වලින් සම්පූර්ණ වහගත්තට පස්සේ ඉතින් මේ නුග ගහට හොයන්න බෑ කොහෙන්ද මම පොළොවට ඉස්ලාම සම්බන්ධ උදිස්සල නම් පොළවෙන් පටන් අරගෙන ඉහළට එකඳ නැද්ද අන්තිම මොකද වෙන්නේ කඳෙන් අරළු බිමට දැක්කට පස්සේ ඒ බහින අරළුවක් උඩ නැගපු කඳක් කොහොමදක් අපේ කරන්නේ? සේහ جاتے۔ සේ හොයාගෙන, සීතල හොයාගෙන, වතුර හොයාගෙන අර පහළට බහින අරළුව ඉස්ලාම උඩට ආපු කඳ වගේ. අන්තිම කඳ යට කරගෙන සම්පූර්ණ අරළුව අකුහම අර මිනිස්සේ කුල තමන්ගේ සම්පූර්ණ විමුක්තිය, තමන්ගේ සම්පූර්ණ ගැලවීමට පූර්ණ ශක්තිය දැන් තියෙනවා කියන එක අර රූප විතක්ක රූප වේමේ আদি වතේ මනෝ විතක්ක දක්වා යද්දී අවු සෑම විතක්කයක් මාර්ගෙන් අපි සම්පූර්ණ කෙලසෙනවා සම්පූර්ණ නැති බැරි තත්ත්වයටපත් කරනවා නිවන මේ ලෝකෙන් එහා පැත්තට දානවා නිවන් ලැබුපු ඇත්තෝ මේක දැන් නැහැ කරන්න බෑ කියලා මත පහල කරනවා ඉතින් ඒක නඩ බෑ තමයි නෑ තමයි එතකොට නැති බැරි සංඥාවක්. අර දායකත් නැති සංඥාවක්, සක්කෝ කියන සංඥාවක් එන්නේ නැහැ. සක්කෝ කියන සංඥාව ගන්න නම් මේ රූප විතක්ක දැන් තියෙනවා. මේ රූප විතක්ක වෙල මේ වචන දෙඩමල කිරීමේ ශක්තිය තියෙනවා. ඒක නිසා දකින්න මොහොතක් පාස රූපය විදියට වෙනව රූප විතක්ක පිළිබඳව එන දෙකක සීයෙන් ඉන්නව නැහැ. ශබ්ද විදියට වෙනවෝ ශබ්ද විතක්ක. ගන්ධ රස පොට්ටබ්බ ආදී ඒ ධර්ම පිළිබඳව පහළ වෙනා වූ විතක්ක පිළිබඳව තලකින්ෙන් ගත කරනවා නම් ප්‍රධාන වශයෙන් සිදුවෙන තමයි ඒ සිද්ධාසනේ සබ්බ පාපස්සාකරණං කිසිම අකුසලයක් සිදුවෙන්නේ නැහැ. මේක පුරුදු වෙනකොට තමයි කුසලස්ස උපසම්පදා මේක දක්ෂතාවය පුරුදු වෙන්නේ. අහන වෙලාවෙම ආන තත්දියේ අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනු ව්‍යංජන බලනවා වෙනුවට මම දැන් අහනවා ඒ අහන සද්දේ විශේෂ මගේ දැන් ඔන්න විතක්ක පහළ වෙන්න පුළුවන් ඒක වුණොත් මම දෙඩමළු වෙනවා කාම ව්‍යාපාදු නීතා අවීතා විතක්ක වල යට වෙනවා සන්නාව පාල වෙනවා දෙදෙන ඒක නිසා ඒ සියලුම වැඩපිළිවෙල මේ පොතෙන් කරලා දාන්න නම් ඇහෙන පොතෙම ඇහිම පිළිබඳ උණු වීම සත්‍ය. ඊගාට ගඳක් බලන වෙලාවට රසක් බලන වෙලාවට පහසක් ලබන වෙලාවකට ඒ ඉන පොතේ මේ සෑම දෙයක් පිළිබඳව වැඩ පිළිවෙල
සංස්කාර බාහිරපත් වෙනකොට මේ විචක්ක විචාර කියන දෙක එක ගෑවිලා යනවා. ආන් එතන අපි සැලකිල්ලක් තිබ්බන දොර මුරක මුරකාරයක් දොරතු කාලෙක් තිබ්බන එතකොට අපි කියුවා අර ප්‍රපංච සංඥා සංභාවයන් ඉතල නතර කරගන්නවා. හැබැයි අර වචනේ නතර කිරීම, කය ක්‍රියා නතර කිරීම ආදී ගොරෝසු වැඩ පිළිවෙළවල් පිළිගන්නවවත් නිවිදිකන වීතික්‍රම කෙලස් පිළිපඳවවත් ශික්ෂණයක් ඉක්මීමක් සීලයක් ඉන්ද්‍රිය සංවරයක් නැති කෙනාට මේ සියුම් දේවල් කරගන්න. මේ සියුම් දේවල් කරන්න නම් ඊට ඉස්සෙල්ලා ඒ වීතික්‍රම මත මේවා අපි නිකන් සමාජයේද හිංසා කරන අනුර තමයි හිංසා කරන මැදට නතර කරගන්න. ඒකත් ආයතින් දෙන්නේ. ඒ කරලා ඊගාව මතම දැකගන්න මේ කෙලස් පහළ වෙනකොටම දැකගන්න නම් මේ විචක්ක පිළිබඳව සෑහෙන අවබෝධිකේ නියම. ඉතින් ධර්මද පිටික සූත්‍රයේ සඳහන් කරනවා යං සංජානාති තං විචක්කේ. යං විචක්කේති තං පපංචේ. යං පපංචේති සතුනිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාකරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේති සත්තු විඤ්ඤේයේසු රූපේසු. අපි හැට රූපයක් එළඹිච්ච වෙලාව මුල් කරගෙන තමයි මේ නිරෝධ සත්‍ය පිළිබඳව විස්තර කරන්න පටන් ගන්නවා. හැතියෙන් කියන බොහොම සෞඛ්‍ය සම්පන්න ඒකට පේන රූපයක් ආලෝකයක් තියෙනතෝනේ මේ දෙක එකතු වෙනකොටම අපි අනිකුත් ඉන්ද්‍රියන් කෙරේ විසිරී තිබුණ හිත වහාම ඇහැට එන්නෝනේ එතකොට ඔන්න ස්පර්ශය කියන ධෛත්‍යයේ පහළ. චක්කුන් පිටිච්ච රූපේ උත්පදින් චක්කු වෙනවා. මේ තුන එකතු වෙනවත් එක්කම අපි ඒකට කියන්නේ මානසික ඓතිහාසික ධර්ම වාදයේ ස්පර්ශේ පහළ වුණා දෙක එකට එකතු වුණා යා වුණා තින්නම් ගහගටි පස්සෝ ඇහත් ඇරිලා තියෙන තාකල් රූපක් තියෙන තාකල් හිතේ ඇහිත ඇහිම දකින් හිතෙන් පහළ වෙන තාකල් අපි දැකීම කියන පස්සේ ලබන මේ ස්පර්ශයෙන් පස්සේ තමයි අපිට මේ රූපයේ පිළිබඳ වින්දනයක් පහළ වෙන්නේ කොහොමදයි නරකයි නැත්නම් හොඳ නරක දෙක අතර ඉන්නේ භාවනා ශිෂ්‍යයෙක් සඳහන් කරන උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපං එතරයි ඒක පහළ වෙන්නේ කොහොමද යම් වේදේති තං සංජාන යමක් ඉඳගත්තට පස්සේ උන් අපි ලකුණක් තියාගන්න මේ රූපේ නම් දකින්න වාටි දැක්කා මගේ ඇහැ පින් කරලා තිබුණා කියලා ඒ රූප විදිබඳව අපි සංඥාවක් ගන්නවා සුභ නිත්‍ය සුඛ ආසහඤ්ඤාවක් ඒ රූපේ නම් හොඳ අන අමනාප රූපය දැක්කම ඉතින් මේක පිළිබඳව අපි අසුභ වාතේ නරක වාතේ නොදකින් වාතේ නොපතන් වාතේ සංඥාවක් ගන්න. මෙන්න මේ සංඥාව ගන්න තැනින් එහාට සා මෙහාට විශාල පරිවර්තනයක් අපි ධාර්මිකව තේරෙනවා. අපි දකින රූපයක් ඇහත් එහි පහළ වෙන හිතත් නම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි පරමාර්ථ ධර්මමයි පටිච්ච සමුප්පන්නයි. නමුත් අපි අරගන්න සංඥාව ඒකාන්තයෙන්ම නිත්‍යයි සුඛයි සුභයි. සංඥාවක් බවට පත් කරගන්නටව කවම දාකවත් මතකෙ තියන්නේ නැහැ. චතුර්ක බඩා වෙන්තර ඒක සංඥාගත වෙන්නේ. මේ සංඥාවයි අපි හිතේ තියාගෙන ඉන්නේ අනිවාර්යයෙන් මේත් එක්කම අපි දකපු හැම රූපයක් පිළිබඳව නිත්‍ය භාව, සුඛ භාව, සුභ භාව, ආත්ම භාව හිතේ තැන්පතුවක් එක්ක අනිවාර්යයෙන්ම නිදාගත වෙනවා. මේක මොලේ පිළිබඳ විද්‍යාඥයන්ගේ පරීක්ෂණවල දෙලා තියෙනවා යම් යම් වෙලාවල් වලට යම් යම් තැන් වලට මධ්‍යම ප්‍රමාණයේ විදුලි ප්‍රතික්‍රියාවක් නැත්නම් විදුලි සංඥාවක් නැත්නම් විදුලි ඇනවුමක් කළොත් ඒ පුද්ගලයාට තමන්ගේ අතීත මතක ඉතාමත්ම සජීවීව පේන්න පටන් ගන්නවා. මේ සංඥාව ඕනෙම දවසක ඒ තැනකම ඒ ප්‍රමාණයෙම දුන්නොත් අර මතකයේ අර විදිහටම සජීවීවමත් වෙන බව නැවත නැවත ඒ ඒකාකාර සංඥාවල් දීමේ තේරුම් කරලා තියෙනවා. සංඥාව විදිරි සංඥාව යන තාක්කල් අර මතකයේ සජීවී වෙනවා. සංඥාව අයින් කරපු ගමන් ඒ මතකයේ තිබුණු තැනටම ආය ඇකිය. ආය සංඥාව තුන විදිරි වේගයක් දුන්න ආන අර මතකේ මතුවේ. ඒ මතකයේ කවමදාක වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. එකමයි ස්ථිරවම තමයි තියෙන්නේ. නිත්‍යයෙන්මයි තියෙන්නේ. එදන කවදාකවත් වෙච්චිහිය නෙවෙයි මතකෙ තියෙන්නේ. මතකෙ තියෙන්නේ Tamanට මතක තියාගන්න හොඳයි ගැත්ත limit ටික. සලකුණු ටික.
ඒ සලකුණු ටික අපි නැවත බලනකොට අනිවාර්යයෙන්ම අපිට පේන්නේ තිබ්බ දේම වාගේ. ඒ මොකද ඒ තිබ්බ දේ තමන්ගේ ප්‍රිය කොටස, මනාප කොටස, රුචි කොටසයි අපි හිතේ රැඳෙන්නේ. ගියා භාගයකට වගේ ඒ සිද්ධිය දැකම තව කෙනෙක් මතක තියාගෙන ඉන්නේ, එයා මතක තියාගන්නේ ඒ ටික නෙවෙයි. එයා මතක තියාගන්නේ තමන්ගේ රුචියට මනාපයට ගැළපෙන දේ. ඒක නිසා දෙන්නගේ මතකයේ අවදි කළොත් පසු ජීවිතයක සාක්ෂියක් වශයෙන් හෝ කට උතරයක් වශයෙන් ඉන්න දෙන්න hina වෙන්න දෙක තියෙනවා ආගෙන ඉන්න කට ඊට hina වෙන්න දෙක තියෙනවා මෙන්න මේ සංඥාව තමයි සංස්කාරයන් පදලන්නේ කවදාකවත් ඇත්ත දිග්ගේ නෙවෙයි ඒක නිසා අතීතය පිළිබඳව සහ අනාගත පිළිබඳව කතා කිරීම හීනයක් තමයි නමුත් මේකට ඕන කෙනෙක් විරුද්ධව නැගී හිටින්න පුළුවන් Tamanට විරුද්ධව Taman නැගී හිටින්න පුළුවන් කවදා හෝ සිද්ධාකින් කීර කීයක් ඇති මේ සංඥාවේ අත්‍යවශ්‍ය අංගයක් තමයි සිද්ධියක් අපි කවදාවත් කියන සියක් නොදැකේ. ඒක වාක් විස්තර වෙනවා. විස්තර කරනවා මේ චිත්ත වීති පිළිබඳ ඔය කියන උදාවල පෙන්නන පළවෙනි චිත්ත වීතියේදී අනිවාර්යයෙන්ම ඒ රූප සංඛාණයේ ඇහෙන් ලබා ගන්නට දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්ත වීති ඔක්කොම දුවන්නේ මනෝ ద్వාරේ අරගත්තු සංඥාව මත. ඒක කියලා හැක් කරගෙන කටක් කරගෙන බලා ඉන්නවා වගේ පේනවා. නමුත් සිද්ධිය සිද්ධ වෙන්නේ ඇහි නෙවෙයි සිද්ධි. මේ සිද්ධි හේර ශීක්‍රේ සිද්ධ වෙන නිසා ඒ පුද්ගලයා මේ තේරෙන එකම මල්ලට දාගන්නේ මම දැක්කට. ඇත්තටම දැක්කේ එක සිද්ධි වීදිකට සම්බන්ධ කරලා ප්‍රමණය චිත්තක්ෂණ ප්‍රදීපක ප්‍රමණය අනිත් හේරම මනෝ වීදියේ මනෝ ద్వාරේ සිද්ධ වෙන දේවල්. මේ තේරෙන එක මල්ලට දාගත්තට පස්සේ තමන්ගේ රුචිය අනුව හිතාගත්ත දේවල් පහෙන් හතරක් කියනවා. දැක්කේ එකයි එකක් කියදෙහියක් නැති නිසා ඒක පට වෙලා පැත්තකට යනවා අර හිතාගත්ත දේ හිතේ හිත මේක මත ඉඳගෙන තමයි කලකෝ කරන්නේ මේක මත ඉඳලා මාගේ සංස්කාර කරන්නේ ඔන්න ඔය සංස්කාර වලින් තමයි මේ විතක්කේ පාරේ මේ විතක්කේ අපි කොච්චර දෝ නැවත නැවතත් හැපි හැපි ආක්ෂි දෙමි ඔළුවේ අතකට කියලා සුත්ත පොතේ සුත්ත ගාන්ති අත කියලා සාක්ෂි වෙලා කියන මම නම් කියන්නේ ඇත්තමයි ඇත්ත සිද්ධි වෙච්ච සිද්ධි ඉඳලා තමයි කියන්නේ. මේ තරම් විචිත්තයි පුතත් දැනගෙ හිත. ඒ නිසා අහකට බලාගෙන ඉන්න කෙනාට බුදු වෙන්න ඕනේ නෑ, නිවන් දකින්න ඕනේ නෑ, භාවනා කරන්න ඕනේ නෑ. අනේ මේ මිනිස්යාට ඉස්සෙල්ලා බොහොම ජයද මේ සිද්ධිය දැක්කා කියලා හිතේට ගත්ත ගම, නිමිත්තකට ගත්ත ගම, නිමිත්ත කියන්නේ ඒ කාන්තේ මේ ඉච්ඡිත කිරීමක් නේ. නිත්‍ය කර ගැනීම සුඛ කර ගැනීම සුභ කර ගැනීම නිමිත්තෙන් එහාට සංඥා ගැනීමෙන් එහාට ඇතිවෙනා වූ සංස්කාර විතක්ක විචාරාදී සියල්ලම පුතුමාකාර විදිහට අපේ හිතමනාවක් මිස සත්‍යයේ ප්‍රත්‍යක්ෂය මේ නිසා ධර්මචන් වහන්සේ පෙන්ව දෙනවා මෙන්න මෙවැනි විතක්ක පහළ වෙන්නේ අපි ගත්ත සංඥාමත යම් සංඥානාති සංවිතක්. කියමන් අපි සංජානනී කරන සංඥා ලක්ෂණ ගන්න. ඒකයි අපි විතක්කන එකන කවදාකවත් ඇත්ත මත නෙවෙයි වෙච්ච දීග මත නෙවෙයි. මොකද වෙච්ච දීගේ ඔච්චර වෙලා හිටින්නේ නැහැ. ඕම දීග්ගේ යන. ඒ දීග්ගේ යන එකමද ගත්ත ලක්ෂණ තියෙනවනේ. අපි කියාගත්ත අඩයාලන, අපි කියාගත්ත ආර්ධය, අපි කියාගත්ත සලකුණ, අන්නේ සලකුණ මත අපි විතක්ක කරනවා යම් විතක්කේති සම්පපංචේති. ඒ විතක්කනේ මත ඉඳගෙන කතා බාහුල්ලේට දොඩමළු භාවයකට වැඩ යම් පපංචේති යම් විතක්කේ සම්පපංචේති සතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ ඊළඟසේ පිටකලයට අර දැක්කේ කබරයා වුණා තලබයා කියලා ප්‍රපංච සංඥාව තමම ඇති කරගත්ත ආවේ මනෝ විකාර වලින් විචක්‍රමණය වෙන්නේ කියලා විචක්‍රමයේ වෙන සමුදාචරಂತಿ කියලා කියන්නේ යට කරගෙන යනවා ගහගෙන යනවා ඒක නිසා කොච්චර සතුටක් දැක්කත් තමංගේ මිතුරු සංඥාවක් ඇති වුණා නම් මේ පිටිල සතුට වෙන්නේ නැහැ කොච්චර මිත්‍රේ දැක්කත් සතුරු සංඥාවක් ඇති වුණාම මිත්‍රෙක් වෙන්නේ නැහැ. ඇමරිකාවේදී පෙන්ව දෙවි කියන මේක පෙන්වන්නට සීක්‍රෙන් වෙනස් වෙන රූප රාම රාශියක්. ඒ රූප රාම රාශියේ එක හැම තැනකදීම සුදු මිනිහා හැමෝටම උදව් කරන කරුණාවන්ත මෛත්‍රී සහගත කෙනෙක් විදිහට රූප රාම රාශියක්. කණු මිනිහාගේ රූප තියෙනවා මේ මිනිසා ම්ලේච්චයි ඒ නරක වැඩ කරනවා සත වැඩ කරනවා ඒ උගරාම එකින් එක කලවම් කරලා රාශිය දෝරේ ගන්න. සම්මතන එක රූප රාමයක් තිබිලා තියෙනවා සුදු මිනිස්සෙක් කොක්ක් අරගෙන මිනිස්සෙක් හරි කාටවත් දෙන්නේ.
ඉතින් මේක සුද්ධන්ද මේක පෙන්නලා ආපුවාම ඒගොල්ලෝ මේ සෑම රූප රාගක වේගයන් දිහා බලන ඉඳලා කියන හරිනේ අපි කියන්නේ ඔතන සුද්ධ ළමයි හැදියාවක් කියනවා. මනුෂ්‍යකම තියෙන උදේතර සංස්කෘතියක් තියෙන මේකත් පේනවනේ මුළු පුරාම එහෙම සංඳ උපකාරගෙන උදව් කරනවා. එන්නේ කොච්චර හොඳ පොදු සාධාන රූප රාග රාශියක්. ඉතින්තර එක රූප රාගවත් තුන රුද්දෙක් ඉතින් කවුරුත් ඔක්කේ මරන එක දකින්නේ නැහැ. දැක්කත් එහෙම සංකේතය කවුරුහරි ඇයි මේක තිබුණා නේද මේ ප්‍රාණඝාතය. නැහනේ ඒක කලු මනුෂ්‍යෙක්. ඒකත් අපිට කලු මනුෂ්‍යෙක්. මොන්නන කාර්යකෘතියක් එහෙම සැපෙන්නේ. මේ කලු මනුෂ්‍යයෙකුට දුන්නොත් ඇමරිකා ජීවත් වෙන මේ මනුෂ්‍යයා කියන්නේ මොකද්ද? සුද්ධ පෙනුමට වැඩි හරියක් හොඳ වැඩ කරාට උන් තමයි හසු වෙනවා. දැක්කනේ තුවක්වත් කියන්නේ. මේ විදිහට පේන. ඒ මොකද මේ කලින් ගත්ත සංඥාවේ හැටියටයි අපි සුද්ධ සෝතුයි. කල්ල මේච්චා. උන්ව කල්පනායන් බැලුවොත් එක જાතියක්. මේක දැකලා කියනවා යම් කිසි කෙනෙකුට සෝතාපට්ටි මාර්ග ඥානෙ ලැබුණා නම් ඊට පස්සේ එවැනි පුද්ගලයෙකුට ඒ ශීඝ්‍රයෙන් වෙනස් වෙන රූප රාම තිබුණ එක එකක් වෙනකොට දැනගැනීමේ ශක්තිය තියෙනවා පංචේ ඥානෙ. කවදා ආකා සුද්ධ ලැබිතු වක්කෝදින්නද කල්ලාංග සුද්ධත් තිබුණත් කියන සුද්ධගෙන් අතට කල්ලා අතට තුවක්කෝ දෙන්න ගන්න අපේ හිත ප්‍රපංච කරන්නේ. ප්‍රපංච කරනවා නම් ඊට ගමන් දිනා වෙන තරමට දැක ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපේ හිත කොච්චර අකමැතිද අපි කැමති දේ නරක පේනවා දකින්න. මින් මෙතන මේ ආගමයි ධර්මයයි වෙන් කරන එක පිළිබඳව මගේ කුංකාල ඉඳලා මගේ ඇතුලේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ ආගමිකයි සඳහන් කරන්නේ ඇත්තෝ මේක හොඳයි කියලා පෙන්වන්න හදනකොට මේ කරන සරති මේ කරන අන්ධහැර මේ කරන කියාපෑන් ඔක්කොම සංස්කාරයන් ඔක්කොම සංසාරෙත් නියත හිතනවා අනු මිදිටි පිට හොඳට හැදිෙන්න ඕනේ කියලා. ඇත්ත ඒක හොඳයි මේ ධාතු පිච්චේ නැති එක හොඳයි ප්‍රේෂිත එක බහින්ත හොඳයි. නමුත් කවදාද මේ කරන මනුස්සය දැනගන්න පුළුවන් මේ කරන්නේ රඟපෑමක් කියලා. මේක තේරුම් ගත්ත නැත්නම් අර මොකද පුදුමාකාර තරකවිල වැටෙන්නේ මේ ප්‍රපංච සමුදාය. මේ රඟපාරංග බලහන්තුනට අපිට මුණ දෙන්න වෙනවනේ පිටක විචාර ගැන බලනකොට ඒක නිසා සාමත්ම අකමැත් වෙනවා. සමාහට ආගමට විරුද්ධ නමුත් මම පුත්‍ය යෝගක තියෙනවා තමයි මගේ වැරද්දක් තියෙනවා කරුණාකර ප්‍රභූවරයන් ඉදිරිපිට දීක මතු වේවා. මොකද මට බෑ මේක තවදුරටත් මේක ඇදගෙන යන්න කාගෑරි පිළිසරණි ඒ දුක ඒ අඩුපාඩු මතු වෙලා අනිවට ගහලා හරි හදයි මට බුදුහාමුදුරන්ට වැඩි වටිනා නොපෙනේ ඒ ගහන මිනිසයා. ඒ මොකද මගේ අඩුපාඩු මට පෙන්නේ. ඒ සබහා ගෞරවයේ හෝ වෙන මොනවා තිබුණත් මගේ අඩුපාඩු අදා ගන්න පුළුවන් නම් මට අර දීපංගර පාදමුලේ නිමිත කාපටය රඳ වැටෙනා වගේ මගේ ඇඟ දිග ඇරලා දෙන්න පුළුවන් කරුණාව කරලා මගේ පිටට වෙලා එකපට. මෙන්න මේ කොටස අද පුදුමාකාර විදිහට මේ ආගම පැත්තේ අමුතු ආලපන ලාලපන කරලා වහන්නා. කොහොම කෙඩුවක් අත් උස්සරෝ ගියාට දැනුම් ඇඳුවාට වැඩක් නැහැ. ලස්සන ඉන්නේ නැහැ. ඒ නිසා මේ විතක් විචාර පිළිබඳව ගැඹුරට යන කෙනා අනිවාර්යයෙන්ම අර මුලින් කරපු දේ මතක් කරපු දේ මතක් කරන්න ඕනේ. මේ කෘෂ්ණාව පහළ වෙනකොටම මේ විතක්කය එලිබිත වේවා, පිරිසිදුරිත වේවා, බුදුන් ඉදිරිපිට වේවා, දේවදත් ඉදිරිපිට වේවා, නින්දිදී වේවා දැක ගන්නට ප්‍රාර්ථනා කරන තැන හංගන්න. අර දාප කඩක කියන්නත් එපා. ඔබ හංගලා රසංගලා කරන්න පුළුවන් දේවල්. ඒක නිසා මේ අර කාතාවේදී භගවචනාංශයේ යක්ෂයාට අර විදිහට යක්ෂ උත්තරය දීලා යේනං පජානාති සතෝ නිදානං තේනං විනෝදේති සුනෝහි යක්ඛ යක්ෂාඹ දැනගනි යම් කිසි කෙනෙක් මේකේ නිදානේ දැනගත්තනම් ඌ එතන මේක ප්‍රහාණය කරනවා නිසා අවශ්‍ය කරලා තියෙන්නේ මේ රූප විකක්කේ පව අන්නර විදියේ ගත්ත සංඥාවක් මත ඉලක නැයි ගොඩ නැගෙන්නේ මේකත් සංස්කාරයක් මේ සංස්කාරය හදාගෙන තියෙන්නේ කතර බය කලබයක් කරගන්නයි කන්දා ජා රූප විකක්ක මට්ටමේම කියලා කියන්න පුළුවන් වචනේ ගැන කුමන කතාවක්ද වචනේ තියෙනකොට ඒකේ ඉන්ටෙලෙක්ට් පරිප භාවයේ වැගිරෙන සුදුයි දෝරේ ගලන සුදුයි ඒක ඕ බාහනා කරන නැති කෙනෙක් පැත්තේ සමුඛාව දාපත් රූප විතක්ක මට්ටමේදී මේක අල්ලා ගන්න නම් බෑ අර සෝත දිබ්බසෝත ඥානය ඇති කෙනෙකුට හැරෙයි දිබ්බසෝත ඥානය කියන එකත් හැබැයි ආර්යයන් වහන්සේනමක් වුණොත් විතරක් මේක කෙලෙස්පත්ත දකි නැත්නම් කෙලෙස් දකින්නේ නැහැ දිබ්බසෝත ගන්න පුළුවන් අභිජ්ජාවක්
නමුත් තමන්ද පුළුවන් කිබ්බසෝත නැති වුණත් අභිඥා නැති වුණත් මෙන්න මේ විතක්ක මැත්තේම අපේ මේ ක්‍රියාවඩ පිළිවෙල බුහුම් වැටෙනවා කුණු වෙනවා නාස්ති වෙනවා නිසා විතක්කේ වශයෙන් දැක ගන්න ලැබේවා කියන මැත්තෙන් බලනකොට නම් කවදාකවත් මම හිතන්නේ මේක කුසල පක්ෂයේ දෙන සම් වේවි. දක්ෂින හරියක් දක්ෂින අකුසල පක්ෂයේ. ඒ මොකද දවසකට 15 වෙනිස්සක් වලින් 99.9999ක් මේ අකුසල. කුසල විපාක කියලා කියන්නේ විපාක නැතිව. බුදුරජාණන් වහන්සේ බුදු ගුණ ගැන කතා කරනකොට මේ 15 වෙනි විපාක හොඳයි. ඒ සංකාරනේ. ඒකට කියන්නේ කුසල අපුඤ්ඤාභි සංකාර. ඒ සංකාරය. අපුඤ්ඤාභි සංකාර, කුඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤාභි සංකාර, ආනිඤ්ඤ කියලා කියන්නේ නොතැලෙන දේ. විතක්ක කියන සම්පන චංචල නැහැ. අන්නේ වර්තනාදි චංචල කුසලයේ කියලා ඒ අවිතක්ක සමාධිය කියලා හරවටනද තේනවා. රූප විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ තුන බහුල. ලෝකය ගත්තොත් ක්‍රම දෙකක් උනන්ත වෙන එකක් ප්‍රතිපත්තානේ දෙක මේ අවිතක්ක සමාධිය පිළිබඳ කරා. අවිතක්ක සමාධිය කියන්නේ හිත චුෂ්ණී. කියාගන්න බැරුව යන අරමුණ තියනවාද නැද්ද දන්නේ? වචන ඉස්ස ගන්න බෑ, කතා කර ගන්න බෑ, සංවේදනය කරන්න බෑ. නමුත් තමන් දන්න මෙතෙන් දෙනකම් ආවේ සතියෙන්. මෙතෙන් දෙනකම් ආවේ සමාධියෙන්. මේ විතර මේ අරමුණ මේ කල්ලාතුමට හොඳට පේනවා. ඒකෙ මට පින්බින අවස්ථාව හැකින අවස්ථාව වෙන් කළ දක්න කරමට මම හොඳට දැක්කා. නැත්තම් ආස්වාදයේ ප්‍රස්වාදයේ වෙන් කරන කරමට මම දැක්කා. වම තියෙන පහර, දකුණ තියෙන දකු පා පහරට වඩා වෙන් කළ දක්න විතර දැක්කා. නමුත් හොඳට භාවනාව යනකොට ඒ දකුණ වම අතර වෙනස යාගන්න බැරි සත්‍යයකට සමානයි. ආස්වාද ප්‍රස්වාද දෙක තුනී වෙලා, කියුම් වෙලා කියාගන්න බැහැ කියන්නේ විස්සක්කවත් පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕනේ කියන්නේ කොහොමද? ඒ පහළ වෙන ඉඳලා තමයි තමයි භාවනාවට බාධා ස්වරූපයෙන් පහළ වෙන්නේ. ඒ වෙලාවේ මතක් කරන අඩු ගන්න අරමුණ මෙහි කරන්න කර්මයක් අතට කලකල කරන්නේ. ඒ මොකද මේ අවිතක්ක සමාධිය වැඩෙන්නේ නැහැ. වැඩුනොත් ඒක දිලාදල කවදාකවත් ආයේ කාම විතක් ක්‍රියාපාද විතක් දෙයින් සංකප්පෙට ඉඩක් නැහැ. මේ විතක් අවිතක්ක සමාධිය බාධා කරගෙන මෙනෙහි කිරීම හෝ වෙන මානසිකාර පවත්තන්න ගියොත් ඒක අර නිදාගෙන ඉන්න කෙනෙක් නැගිටලා අහන වගේ නිින්ද යනවාද කියලා. මේක තානත් දක්ෂව යෝගාවචරය විසින් අවස්ථානුකූලව කළ යුත්තක් නිසා බුදුරයට බෑ ගෝලයන් වෙන භාවනා කරන්න. බුදුරයට පුළඟින්ද මතක් කළ දෙන්න. යම් වෙලාවක විශේෂ මේක විපස්සනා අවස්ථාවක් තමන් ගත්ත අරමුණේ ප්‍රධාන පල දෙක. අසද පස්සාක ඉඳින හැකිලිම වම දකුණ හැම ලෝක හැම දෙයක්ම වගේ පල දෙකක් තියෙනවා. අන්නේ දෙක අතර මායිම කඩල මරියාදා බින්දල දෙක වෙන් කරගන්න බැරි වෙනවා. මෙන්න මෙතෙන්දී තමයි බෝධිනේ කොයි මං එන්නේ මොකද මේ දෙක කල් බොහොම ආසාවෙන් අරගෙන ගිය හොඳ නරක දෙක. හොඳ නරක තුල ගිය වෙලා යනවා, නරක හොඳ තුල ගිය වෙලා යනවා. ඒ දෙක ගිය වීමෙන් මයි පිටා පහළ වෙන්නේ උපේක්ෂාවට පමණයි අවිද්‍යාව වේ. අවිද්‍යාව දැකීමයි විද්‍යාව කියන්නේ. ඉතින් සාහුවක් ඔය සැලසුම් කාර්යය බලාපොරොත්තු අධික ප්‍රතිඵල බලාපොරොත්තුෙන් ගතක නැත්තු අර අරමුණ දියාරු වෙගෙන යනකොටම අරමුණේ ඇත්ත ආවර සංඥා ගැළවිලා ඒ මත සංස්කාර කරන්න බැරි ඒක ගුරුවරයාට කියන්නේ කොහොමද කියන තරමටම කතා කරගන්න බැරි මට්ටමකට පත් වෙනකොට කලබල වෙන ගතියක් තියෙනවා. නැවතත් එක්ක පින්දී රැකීම හෝ කුංගල හකුල්ලා හෝ බලන්න ගන්න. ආසද්ද ප්‍රසාදේ නයි කුම්බන්නාදී කුංගල ගන්න බෑ. වම දකුණ ඔක්කු වගේ රකොළු සෝ සැරදී පටන් ගන්න. ඔය ඇත්තට මේ වෙලාවේ මනසගේ ප්‍රකෘති ගමන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රකෘති ආනාපාන සිතුවිලි ප්‍රකෘති පින්දී රැකීම ඇවිල්ලා තියෙන්නේ. අනන්‍ය වෙලාවේ පහළ වෙන සමාධිය කියන්නේ අනිමිත්ත සමාධිය. කිසිම නිමිත්තක් ගන්න බෑ. ඉතින් අර තාපේ නිමිති ගැනම ජීවත් වෙච්ච කුමාර රූප විදිහෙන් ජීවත් වෙච්ච නිත්‍ය සංඥා ජීවත් වෙච්ච කෙනාට මේක ඉච්ඡා බංගත්තක් වාටපත් වෙනවා. අර වමන යන ඉතල ඔක්කාර ගතියකට එන්නේ, ක්ලාන්ත ගතියට එන්නේ, ආන් මේ වගේ වෙන්න පටන් ගන්නවා. කියන්න හොඳක් නැහැ කියලා හිතනවා. මොකද ඉතුවේ නැන්නේ කවදාකවත් භාවනා කරලා මේ වගේ දෙයක් අපිට මුහුණ දෙන්න වෙයි කියලා මේක භාවනා ප්‍රතිඵලයක් කියලා නම් අම්මානුස්සාරිව පිළිගන්නේ. ඉතින් කොච්චර කාර්ය සංසාරේ මේ විචක්කයාගේ නැත්තම්
මේ නිමිති මාර්ගයේ සංස්කාර මාර්ගයේ විතක් මාර්ගයෙන් අපි මේ පෙන්වන්න හදන මේ සාතෝක ලෝකේ මේ සතහන් ආකාරකින් නැති වෙච්ච අනු කොච්චර කාලවලද පිටචර්ණය කියනක බොහෝම අතලයි ඒක මේකේ තියෙන පිස්සුව ටික හදලා පිස්සුව පුරුදු පුරුදුනාට පස්සේ තමන් තුළ පටි සංස්කාර නැති වුණාට කාය සංස්කාර නැති වුණාට මනෝ සංස්කාර නැති වුණාට එන්නේ ඒ විශේෂයි මොසලෙන ගහක් වගේ ගලක් වගේ තාපතේක් වගේ ගල් බමුණෙක් වගේ නිසංසල වෙන්න උත්සාහ කරනවා. එතකොට අපිට කුප්පණ ජාති, කික්කලි ජාති, සුච්චර කුප්පණ්ඩාව මුක්තිය කියනවා. අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා අරගෙනද ධම්මචක්ක සූත්‍රය දේශනා කරන්නේ. මම ඊට ආයෙ කිව්වේ නෑ. මේ වෙනකොට නම් මේකෙන් යනකොට නම් යෝග අවශ්‍යයාට යම් ප්‍රදේයයකට මේ විතක් ත්‍යාග වැඩ පිළිවෙල. මේ විතක්ක නිසා විචාර කරන හැටි, ඒ විචාර නිසා අපි කතා බාහුලියට මෙන්න හිත ඇතුලේ සංසංයම දොඩමළු වෙන ගතිය ඇතුලින් පිළිබඳව සෑහෙන විස්තර දක්වන්න පුළුවන් වුණාට පස්සේ මෙන්න මේ අරමුණේ පළු දෙක එකිනෙකට යා වෙනකොට භාවනාව හොඳයි, විදිත යන්තෝර නම් වෙන්ත ප්‍රතිපත්තක් තියෙන්නේ කියන පෞසත්ය ඇති. අපි ඉස්සමත් පැහැදිලි ප්‍රකාශනය කරන්න පුළුවන් මේ தත්ත්වක කෙනෙක් ඉතාම ලේසියෙන් දිනනවා. මේක ඒත්තු ගන්න දෙන්නයි අමාරු. ඒ තරමටම මේ විකක්කේට කැමති. විකක්කේ දෙලිකේ හරියට ඉර දෙන්නලා වෙන් කරලා එන්නේ හොඳය, මේ නරකය, මේ මගේ ආදි වශයෙන් ඒ කියන ලයිස්ට් එකට ගලීමට උතුමා කාර්යබන්දි